ආණ්ඩුව එහෙම කිව්වට ඇතුළ ගිනි ගන්නකොට කොහොමද ඒ රස්නේ එළියට එනවනේ. ඒ හින්දා ඒක දැනෙනවා ආණ්ඩුව කිව්වට ඕක ඇතුළේ තියාගන්න බෑ. ඕක රත් වෙලා ගිනි ගන්නකොට ඒ රස්නේ එළියට එනවා. ඒ එළියට ආව ගම එළියත් රත් වෙනවා. විස ඇවිල්ලා පරාජය කරන්න තමයි අපේ වැඩපිළිවෙල තියෙන්නේ. විස මේ අපි විරුද්ධයි. ඒක පරාජය කළ යුතුයි. විස නැවත ගෙනීම තුල මේ රටේ ඒකාධිපති පාලනයකට අවශ්‍ය පරිසරය ගොඩනගෙනවා. එතකොට කොහොමද දැන් අද අධිකරණයේ ප්‍රතිසං 30 ගානක් විභාග වෙනවා 39ක්. ඔව් 39ක් විභාග වෙනවා. තවත් එයි මං හිතන්නේ ඒකෙන්ම පේන්නේ ඉස්සරට හොඳ ප්‍රතිචාරයක් නැහැ රටේ. රටේ ප්‍රතිචාරය විස්තර තියෙන්නේ අගුණ ප්‍රතිචාරයක් තියෙන්නේ. ඒ හින්දා විස පරාජය කළ යුතුයි කියලා තමයි මං හිතන්නේ අද සියලු දෙනාම හිතනවා. ඒ වගේම ආණ්ඩුවේ ඇතුලේ ඉන්න පසුපෙළ මන්ත්‍රීවරුත් අදහස් දක්වලා තිනවා විස්සට විරුද්ධව. ඊළඟට විමල් වීරවංශ ඇමතිවරයා වගේ අයත් ඒකට විරුද්ධව කතා කරලා තියෙනවා. ඔබ කියන්නේ මේ ආණ්ඩුවේ අයත් පෙස්සම් දායකවල ඉදිරියේදී මට පේන විදියට මේ අන විදියට ආණ්ඩුව අයත් පෙස්සම් ඉදිරිපත් කරයි වගේ තමයි පේන්නේ. ඔව් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තද මම දැක කමිටුවක් දාලා තියෙනවා. ඒකෙන් පේන්නේ විස්ස ගැන ආණ්ඩුවේ ඇතුළේම මත කීපයක් තියෙනවා. ආණ්ඩුව කියන ඇතුළත ගිනි පිටට දෙන්නේ නැහැ කියලා. ඔය ආණ්ඩුව එහෙම කිව්වට ඇතුළ ගිනි ගන්නකොට කොහොමද ඒ රස්නේ එළියට එනවනේ. ඒ හින්දා ඒක දැනෙනවා ආණ්ඩුව කිව්වට ඕක ඇතුළේ තියාගන්න බෑ. ඕක රත් වෙලා ගිනි ගන්නකොට ඒ රස්නේ එළියට එනවා. ඒ එළියට ආව ගම එළියත් රත් වෙනවා. නෑ මම නම් පෙස්සමක් අපේ සමගි ජන බලවේගයේ හැටියට පෙස්සමක් ගොනු කරලා තියෙනවා. ඉතින් පක්ෂයේ හැටියට පෙස්සමක් ගොනු කරලා තියෙන හින්දා ඉතින් මම පෞද්ගලිකව ගොනු කරන්නේම අවශ්‍යතාවයක් නැහැ. දැන් ආණ්ඩුවෙන් කියන්නේ ඔබතුමාලට උසාවිය පැත්තට යනවා. එහෙම නෙමෙයි අපිට තියෙන විකල්ප ක්‍රියාමාර්ග ජනතාව දැනුවත් කරන එක ජනතාව මේකට විරුද්ධව සංවිධානය කරන එක දෙවෙනි ක්‍රියාමාර්ග අපි ඉදිරියේදී දැන් කරගෙන යනවා. හොඳ තීන්දුව කියන්නේ අපි කියන්නේ විස්ස අහිත කරයි විස්ස ගේන්න එපා. විස්ස තුලින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් තිබෙනවා හානිදායකයක් සිද්ධ වෙනවා. ඒ වගේම මේ රටේ නිදහසට රටේ තියෙන ස්වාධීන අධිකරණයට ස්වාධීන රාජ්‍ය සේවයට ස්වාධීන පොලිස් කොමිසමට ඒ සියලු දේවල් විස්සහරහා එක පුද්ගලයෙක්ගේ යටතට පත් වෙනවා. ඉතින් ඒක ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ දෙයක් නෙමෙයි. නීතිපතිවරයාත් අධිකරණයට සම්බන්ධ වෙලා තියනවාද මේක 20 සංශෝධන කීපයක් කරනවා කියලා. ඒක මම දන්නේ නැහැ හරියට. ඒක දන්නේ නැහැ. හරි.